අයිබෝවන් හැමෝටම අද අපි බලන්න යන්නේ මනි බ්ලොකේජ් එක කොහොමද අයින් කරන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. Bell icon එකත් on කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක එන්නේ. Money blockage කියන්නේ දැන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු අපිටත් වඩා දුප්පත්කමෙන් ඉන්න අය අපිට සල්ලි ගැන මයින්ඩ්සෙට් එකක් තියෙනවා. ඒකේ අපි සල්ලි කියන්නේ අපිට හම්බ කරන්න හරිම අමාරුයි. ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ලේසියෙන් සල්ලි හම්බ කරන්න බෑ. වේදන් කරන්න හොඳ නෑ. ඒ වගේ සල්ලි තියෙන අයත් මොනවාරි වැරදි වැඩක් කරලා තමයි සල්ලි හම්බ කරන්නේ කියලා අපි වැරදියට හිතනවා. මේම හිතන්න හේතුව අපේ પરම්පරාවටම එහෙම තමයි කියලා අපිව අදලා තියෙන්නේ. අපේ අම්මලා තාත්තලාත් ඒ විදියට තමයි හැදුනේ. එයාලගේ අම්මලා තාත්තත් ඒ විදියට තමයි හැදුනේ. මේ වගේ පවුලේ බබෙක් ඉපදිනකොටත් ඒ බබාටත් මේ මනි බ්ලොකේජ් එක සෙල් එක අරහා ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ නිසා තමයි අපිව වෙන් කරලා තියෙන්නේ මිඩල් ක්ලාස් ෆැමිලි ෆුවර් පීපල් කියලා දුප්පත් අය සාමාන්‍ය මට්ටමේ ඉන්න අය කියලා પરම්පරාවටම අපිව අරගෙන යනවා. ඉතින් මේක අපි අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. දැන් පිට රටවල හැමෝම සල්ලිකාරය වෙලා තමයි ඉන්නේ. ඒ රටට ගියාම අපි සල්ලිකාරය වෙයි කියලා අපේ මයින්ඩ් එකේ අදලා තියෙන්නේ. නමුත් ලංකාවේ ඉඳලාම අපිට ධනය හොඳට ආකර්ෂණය කරන්න පුළුවන් කියලා අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට අපි අරගෙන යන්න ඕනේ. අපි සල්ලි ගැන හිතුව ගම අපිට බයක් තියෙනවා. අපි ඒක නැතුව කොහොමද ජීවත් වෙන්නේ? ඒක අපිට නෑ. එහෙම හිතලා අපි ගාව තියෙන සල්ලිවත් වියදම් කරන්න බයයි. වියදම් කරන්නේ හරි බයෙන්, හරිම හකමැත්තෙන්. එහෙම කරාදී සල්ලි අපි ගාවට එන්නේ නෑ. ආපෝ එන්න බය වෙනවා. මෙයා ගාවට ගියොත් මෙයා අපිව එළියට යන්නවත් දෙන්නේ නෑ, හිර කරගන්නවා. ඒ නිසා යන්න හොඳ නැහැ කියලා අපි ගාවට එන්නේ නැහැ. ඒ නිසා තමයි සල්ලි ඉර කරන්නේ නැතුව වියදම් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒක විතරක් නෙමෙයි, පුළුවන් තරම් අනිත් අයට දෙන්න ඕනේ. ඔයාට පුළුවන් විදියට අනිත් අයට උදව් කරද්දී අනිවාර්යෙන් අපිට වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් අපි ආකර්ෂණ නීතිය ෆලෝ කරනවා, ගොඩක් පිළියම් කරනවා. නමුත් අපි කරාදිත් අපිටම කියලා ලිමිට් එකක් තියාගන්නවා. දැන් ලක්ෂයක් කිව්වොත් අපිට ඒක ආකර්ෂණය කරගන්න පුළුවන්. කෝටියක් කිව්වොත් ඒක අපිට විශ්වාස කරන්න බෑ. මටවත් බෑ. මොකද මටත් ඒ මනි බ්ලොකේජ් එක තියෙනවා. මොකද අපිට ඒ තරම් ලොකු ගාණක් ධනය ආකර්ෂණය කරගන්න බෑ කියලා අපේ මයින්ඩ් එකේ අපි තියාගෙන ඉන්නේ. ඉතින් මේක අනිවාර්යෙන් අපි අයින් කරන්න ඕනේ. ඉතින් මේ මනි බ්ලොකේජ් එක අයින් කරන්න මෙතඩ් එකක් මට කියලා දුන්නා. මමත් අද ඉඳලා තමයි කරන්න යන්නේ. ඉතින් ඔයාලත් මාත් එක්කම එකතු වෙලා දවස් 21ක් එක දිගටම කරන්න ඕනේ. එක දවසක් අත අරින්න නැතුව කරන්න ඕනේ. අත ඇරුණා තාපෝ අලුතෙන්ම පටන් ගන්න. මේකට අවශ්‍ය වෙනවා මේ වගේ වහන්න පුළුවන් බකට් එකක්. දවස් 21ක් අපි ඒකට වතුර දාන්නයි යදන්නේ. ඒ නිසා සාමාන්‍ය ලොකු ගානට අරගන්න. ඒ වගේ ලුණු භාගයක් 500ක් වගේ මම පැකට් එකක් අරන් භාගයක් එකේ අරන් තියෙනවා. ඒ වගේ තව වතුර වේදුරුවක්. මේකෙන් දවස් 21ක් මේ ග්ලාස් එකේ වතුර දාන්න පුළුවන් ගානට තමයි බකට් එකක් අරගන්න ඕනේ. දැන් අපි ගාව තියෙන මනි බ්ලොකේජ් එක දිය කරන්න යන්නේ. ඒකට මේ බකට් එකේ මේ විදියට ඒ ලුණු ටික දාගන්න. කැට ලුණු තමයි ගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ අපි මේ වතුර වීදුරුවට කියන්න ඕනේ. මේක කියන්නේ සල්ලි ගැන හිතාගෙන මේක මගේ මනි බ්ලොකේජ් එක. මම දන්නේතුව මගේ අම්මා තාත්තලා ඒ වගේ මගේ වැඩිහිටියන් බවා කියලා දීපු වේදියට මම ඔයාගෙන වැරදියට හිතලයි තියෙන්නේ. මගේ හිතේ ඒක පදිංචි වෙලා තියෙන්නේ ඔයාගෙන වැරදියට. මම දැන් මේක දිය කරන්නයි යන්නේ. ඔයා මංගාවට එන්න නැහැ. ගියෝ තාපෝ එන්න නැහැ. ඔයා මංගාවට එන්න මං හරිම මාන්සි වෙන්න ඕනේ. ඔයාව හම්බ කරන්න හරිම අමාරුයි. මේ විදියට ඔයාගෙන මම වැරදියට හිතාගෙන හිටියේ. ඒකට මට සමාවෙන්න. මම ඔයාව තේරුම් ගත්තා. මම ඔයාට හරිම කැමති. මම ඔයාට ගොඩාක් ආදරෙයි.
Oya hemadama maateke indone. Dear money, I am sorry. Please forgive me. I thank you. I love you. මේ විදියට කියලා ඒ වතුර එක ඒ බකට් එකට දාන්න ඕනේ. දාලා වහලා තියන්න ඕනේ. මේ බකට් එක වෙන කාටවත් අල්ලන්න දෙන්න එපා. කොහෙන් හරි අඟලා තියන්න. මේ විදියට දවස් 21ක් කරන්න ඕනේ. අන්තිමට මම කියපු එක 21 පාරක් කියන්න ඕනේ. Dear money, I am sorry. Please forgive me. Thank you. I love you. 21 පාරක් කියන්න ඕනේ. පළවෙනි දවසේ අනිත් ඔක්කොම කියන්න ඕනේ. අනිත් දවස්වල මේ මන්ත්‍රය විතරක් කිව්වම ඇති. Dear money, I am sorry. Please forgive me. Thank you. I love you. මේක කියද්දී නිකන් කියන්න එපා. ඔයා on the feel එකක් දෙන්න ඕනේ. දැන් dear money කියද්දී හරිම ආදරයක් හිතෙන්න ඕනේ. I am sorry කියද්දී මේ වෙනකන් ඔයා සල්ලි වලට කරපු වරද මොකද? ඔයා වියදම් කරන්න තුව හිර කරලා තියන්න ඇති. ගණන් ගන්න තුව ඔහේ මේ දාලා ඇති. වටිනාකමෙන් අඩුවෙන් තියෙන සල්ලි වලට අපි ගරු කරන්න තුව ඉඳලා ඇති. දැන් 1000කට දෙන වටිනාකම රුපියල් 50කට දෙන්න නැහැ. ඉතින් ඒකත් හොඳ නැහැ. සල්ලි වුණාම වටිනාකමෙන් මනින්න එපා. සල්ලි කියලා විතරක් මනින්න ඕනේ. ඒ වගේ රණ්ඩු වෙලා විසික් කරලා තියන්න පුළුවන්. ඒ වගේ අපි සල්ලි වලට කරපු හැම වරදක්ම හිතලා සමාව ඉල්ලන්න ඕනේ. Please forgive me කියාදී ඒ කරපු හැම දෙයකටම කරුණා කරලා මට සමාවෙන්න. මේක සිංහලිනුත් කියන්න පුළුවන්. ඒ වගේ මේ වෙනකන් අපිට ලැබිච්ච දෙයට thank you කියන්න ඕනේ. මේ ඔයා දන්න කාලේ ඉඳන් ඔයාට සල්ලි දීලා ඇති කවුරු හරි. ඒ වගේ ඔයා මේ වෙනකන් හම්බ කරපු සල්ලි ඔයාට හම්බ වුණු පඩිය ඒවා ඔක්කොටම thank you කියන්න ඕනේ. එහෙම කියාදෙම සල්ලි වලට අපිට ආදරයක් ඉතනවා. ඉතින් මේකට අපි කියන්න ඕනේ I love you. මේක සිංහලනොත් කියන්න පුළුවන්. සිංහලෙන් කියනවා නම් ආදරණීය සල්ලි මට සමාවෙන්න කරුණා කරලා මට සමාව දෙන්න මම ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම ඔයාට ගොඩාක් ආදරේ. මම දන්න විදියට කිව්වා ඔයාලා හරියම විදියට කියාගන්න. මේක කරන්න වෙලාවක් කියලා නැහැ. නමුත් උදේ නැගිටගම කරන එක හොඳයි. මොකද අපි පස්සේ කියලා හිතලා අමතක කරොත් දවසක් අතහැරුණොත් අපිට ආපහු අලුතෙන් පටන් ගන්න වෙනවා. ඒ නිසා උදේ නැගිටගම කරන්න. මේ විදියට තමයි මනි බ්ලොකේජ් එක අයින් කරන්නේ. මේක ඔයාලා හැමෝම කරන්න. ගෙදර ඉන්න පොඩි අයට සල්ලි හම්බ කරන්න අමාරු කියලා දීලා හදන්න එපා. සල්ලි හම්බ කරන්න ලේසි කියලා තමයි කියලා දෙන්න ඕනේ. එහෙම කියලා අදපු නිසා තමයි අපිට ධනය ආකර්ෂණය කරන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ වැරද කරන්න නැතුව හිමු. මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ඉතාම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න. Thank you. Thank you universe.